පේන්නෑ ගෙම්බොදෙන් නව එහෙට දිගෙන හයි අද බ්ලොග් එක ටිකක් ස්පෙෂල් බ්ලොග් එකක් මම මෙච්චර කල් දැම්ම නැති බ්ලොග් එකක් අද ඒ කියන්නේ හෙට මේ මිස් රෑ 21 තමයි එයාගේ බර්ත්ඩේ එක තියෙන්නේ ඉතින් මම හිතුවා මම ජීවිතේ කේක් හදලා නැහැ ජීවිතේ ෆස්ට් ටයිම් මම කේක් එකක් හදලා අයිසිං කරනවා කියලා තනියම එයාගේ බර්ත්ඩේ එකට දෙන්න රිට්මි අනගින්න ඇඳුම් පෙන්න හොඳට ගැලපෙන එයාට මට බත්තු යන්න ඒ වගේ දේවල් පුළුවන් වුණාට මට වැඩි කේක් හදන ඔය වගේ සුකුරුත්තංගට ටිකක් දන්නේ නැහැ ඇත්තම කිව්වොත් හැබැයි හිතුවට වඩා නම් රිසල්ට් එක සක්සස් වුණා කියලා මට හිතෙනවා බලමුකෝ කේක් එකක් හැදෙයිද නැත්තම් මම එකසර බ්‍රවුනි හදන්න කියලා බ්‍රවුනි එක කප් කේක් වුණා ඒ වගේ වෙයි දන්නේ බීට් කරන්න කලින්ද බේකින් පවුඩර් නැද්ද? එතකොට මේ ඉන්නේ බර්ත්ඩේ බොයි. එයාත් ඇවිල්ලා අපේ කේක් එක හදන්න උදව් කරා. ඒත් අපි යාට අන්තිමට කේක් එක අයිසිං කරලා පෙන්වෙන්නේ නැහැ. බලන්න තමන් තමන්ට තියෙන ආදරේ. ඔක්කොම ටික මං කරගන්න. මේක මේ නේද මොකද්ද දැන්? ආදාවටත් එක්ක මේවා කරන්න එන්න වැනෙන්න වැනිලා කවලම් කරන්න කියන්නේ ඒක තමයි අඩි පිටි ගාන මිල්ක් මේඩ් දාමු දාමු කියලා ගත්තේ මේක. කොහමද බලන්න යන්නේ බලන දෙන්නකෝ
මදිනේ මගේ ඇති මේ මේ ඇතිනේ මේක පිටින්ම ගන්නද don't be කලබල මේකේ ඔගේ පිටින්ම ගන්න ඇති මේක මේ මට ඔයා පෙන්නන්න ඕකේ ඔයා මේ වෙනස් කරලා පෙන්නන්න මේක මගේ උපරිම සහය ඔගේත් දෙනවා මේක තව එකක් නැද්ද මම හිතුවා පිටින්නේ නැහැ අය ඉන්නේ 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 තව එකක් තිබ්බා තව එකක් නැද්ද ඉස්සරහට කරන්න මේ කේක් එක පිච්චනවා අර අපි එන පුතෝගේ බලන්න මේක ඕෆ් කරන්න අනේ යෝ මේක ඕෆ් කරන්න යා මෙතන ඉන්නේ හලන්නකෝ මෙහෙම මෙම් ගස්සන්න ගස්සල පද්දල ලස්සන කාලේ ජීවිතේ පළවෙනි වතාවට කේක් එකක් අද නේ හදලා අයිසිනුත් කරනවා පොඩ්ඩක් ඇප්‍රීෂিয়েට් කර එක ලේයර් එකක් හොඳට මේව කරලා ඉන්න හොඳට මේ කවර් කරා ෆයිනලි මගේ කේක් එක ඒව පල්පල් thank you mohit මෙත් මේ නෝක බලන්න කොහොමද අපේ පාන්දරෙන් කැලණි ගිහිල්ලා කැලණියට කිරිබත් බෙදුවා. ඒ බෙදලා අපි එන ගමන් අපිත් නවත්තලා ඒ කිරිබත් මිදින් මග තියාගෙන කෑ උදේට. ඊට පස්සේ මම ගියා රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කරන්න. ඉතින් මම රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කරලා ආවා. ඉතින් රට බාර ගන්න ආයතන තියෙන ඒගොල්ලෝගේ වගකීම ඉටු කරන්න තමයි. මේ දවසේ හවස මේක නම් සර්ප්‍රයිස් පාටි එකක් මම තමා මේක ප්ලෑන් කරේ මම තමා මේ පාටි එක දෙන්න හිතුවේ මම හරි ආසයි මම ආදරය කරන්නට මගේ ළඟ ඉන්නට ගිෆ්ට්ස් දෙන්න ඒක තමයි ඉතින් මගේ ලව් ලැංග්වේජ් එක මේවා ගැන මේ ඉතින් හැමදාම ඒත් සාමාන්‍ය සුපර් මාකට් එකකට ගියත් පුංචි දෙයක් හරි අරගෙන ඇවිල්ලා දෙනවා නම් ඒ මං එහෙම වැඩි ආදරයක්වත් කියන පෙන්නන කෙනෙක් නෙමේ. තමයි ලව් ලැන්ග්වේජ් එක ඒක. ඉතින් මේ දෙන්න මොන දෙයකින් මගේ පස්සෙන් ඉන්නවා. මෙත්නි එයා තමයි මගේ යාළුවම නේද?
එතකොට මට මේ කේක් එක දුන්නේ බිල්ස් ෆුඩ් මම යටි මෙන්ෂන් කරන්න. එයාගේ කේක් මාරම රහයි. මම කියලාම ඉල්ලගත්තේ ඒක නිසා. ඒ තරම්ම රසයි එයා හදන කේක්. ඔන්න බර්ත්ඩේ බෝයි ආවා. මෙයා තමයි මට මේ ලෝකේ වටිනම gift එක දුන්නේ. මම හිතන් හිටියේ කවදාවත් මට මෙන්න මේ දේ හම්බෙන්නේ නැති වෙයි. ඒත් මං ඒ දේට ගොඩාක් ආසාවෙන් හිටියේ. ඒ තමයි ෆැමිලි එකක්. ඉතින් එයා මට දුන්න ලස්සන ෆැමිලි එකක්. ගොඩාක් හොඳ ෆැමිලි එකක්. හොඳ අම්මෙක්, තාත්තෙක්, අයියලා, අයියා කෙනෙක්, මල්ලි කෙනෙක්. ඉතින් එයාට මටයි මගේ ජීවිතේ වෙන දෙන්න gift එකක් නැහැ. ඒකට සමාන කරන්න පුළුවන්. හැබැයි ඉතින් මට පුළුවන් විදිහට මං ඉතින් පුංචි gift එකක් යාර අරගෙන දුන්නා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ දවසේ ගෙවිලා ගියේ. ඇයි ඒක දැනෙන්නේ? ඔව් අම්මා මගේ මිනිපොත නිකන් එක ගහලා